Hi Buan Kiel Piligano Sirudaram Magi Art Life YouTube channel legata Mamma Kiela Dina Ham Vilema Chitrandina Vidya to put a Chitradina time lapse videos to my Megadane May Magi Palavini lesson series again Natang Wet or Not lesson series again Divini Kotsayane Katerabang Gia Parakua make a mang Kiela Dina Vikiela මොකද්ද කන්දක් අඳින විදිය වෙට් ඔන් රිටිට විදියට කන්දක් අඳින විදිය අපි ඔයිල්පෙන් පටන් ගන්න කට්ටියන්ට හොඳ පටන් ගන්න ක්‍රමයක් තමයි වෙට් ඔන් රිට් තාක්ෂණ ක්‍රමය මේ වෙට් ඔන් රිට් ටෙක්නික් එක පාවිච්චි කරලා අපි බලමු කොහොමද අයිස් කන්දක් අඳගන්නේ කියලා හිම කන්දක් ඒක ඇත්තටම ෆන් වැඩක් වෙයි ඔය කට්ටියන්ට මේක ඉස්සරහට බලාගෙන යනකොට බලමු අපි මේ වැඩේ කොහොමද කරන්න කියලා Make a power with chicken tools, the way up a power with chicken maker, molly washing a tool liquor, or a cutty deck, a palette knife, a thorata power chicken, flat brush, a car. Balmak me a dick on the deck around the gear. A cutty matakatia gun, a medium, a bit mixker and no, a bit of amunati warner, a medium mix curla, a color. එක හදා ගන්න ඕන මේක කරන්න මම මෙතෙන්දී ඔය කට්ටියට මට පැලට් එක රෙකෝඩ් කරන්න බැරි වුණා පැලට් එක වීඩියෝ කරන්න බැරි වුණා මම මික්ස් කරනවා පාට ඊළඟ පාරනකොට පැලට් එකේ පාට මික්ස් කරන විදිහත් මම පෙන්වන්නම් මෙතෙන්දී මම මික්ස් කරගන්නේ ඔය කට්ටියට පෙන්වන්න deep black වලට එතකොට නැත්තම් අපි වෙනවා lamp black වලට mix මිශ්‍ර කර ගන්නවා අපි Persian blue වලින් චුට්ටක් එතකොට තව Alizen crimson පොඩ්ඩක් එතකොට yellow ඕක පොඩ්ඩක් මෙන්න මේ විදිහට තමයි ඔය කඩෙන් පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි අපි චිත්‍රය දෙන්න කන්ද අදින කන්ද පීක්ස් නැත්නම් කන්ද මුදුන ඇඳගන්න මෙන්න මේ විදියට කඳු පන්තියක් මම මෙතන අඳිනවා කඳු තුනක කඳු පන්තියක් මේ කන්ද මුදුන අඳින්න අපි පාවිච්චි කරමු මුදුනේ තියෙන අර soft edge එක නැත්නම් තියුණු හිස කොටස සාමාන්‍යයෙන් අපි අපේ ලංකාවේ තියෙන කඳු වගේ නෙමෙයි මේක ලංකාවේ තියෙන අයිස් කඳු ලංකාවේ නෑනේ මේ ලංකාවේ තියෙන කඳු වගේ නෙමෙයි මේ තියෙන කන්ද මුදුන ගොඩක් සාෆ් මේ කඳු ගොඩක් වෙලාට ගල් වලින් හැදිලා තියෙන්නේ ඒ නිසා මේක සාෆ් ඒ නිසා එක පෙන්නන්න අපි කරන්නේ පැලට් නයිෆ් එකම පාවිච්චි කරලා කෙලින්ම කන්ද මුදුන ඇඳ ගන්නවා මෙන්න මේ විදියට කන්ද මුදුන ඇඳගෙන ඊට පස්සේ අපි කරන්නේ අපේ අර මං කිව්වා පාවිච්චි කරන්න එක ලෝකට ෆ්ලැට් බ්‍රෂ් එකක් ස්මූත් බ්‍රිසල් එකක් තියෙන බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න මෙතෙන්ට එතකොට ලේසි මෙන්න මේ විදිහට කන්ද අපි ඇඳගත්ත බ්‍රෂ් ඇලට් ස්ට්‍රොක් එක අපි මේ විදිහට ස්මූත් කරගන්නවා ගොඩක් අතර අපි කන්ද ගත්තාම කන්දේ අපි ඇඳපු පේන්ට් එක ගොඩක් තියෙනවා එතන ඒ පේන්ට් ඔක්කොම අපි හොඳට ස්ප්‍රෙඩ් කරගන්න ඕන ගා ගන්න ඕන ඔය විදියට ඔකට කන්දේ තියෙන ඔක්කොම ඒ ටික ඔකට කන්දේ හැඩයක් එනකම් ඔන්න ඔය විදියට ගා ගන්න මේක තමයි wet on wet ස්ටයිල් එක මං එදා ඇඳපු අපි එදා අහස ඇඳා ඒ අහස ඇඳපු ඒ කඩදාසියමයි මම මෙතන පාවිච්චි කරන්නේ එදාම කරපු දෙයක් තමයි මම වීඩියෝ එක කොටස් කොටස් දාන්න ඔය කට්ටියට බලා ගන්න ඒ කියන්නේ යට පේන්ට් එක තාම වේලිලා නැහැ ඒක වේලෙන කලින් තමයි මම මේ වැඩේ කරන්නේ පේන්ට් එක අතන තියෙන පේන්ට් එක අපි කන්ද අඳින්නේ යටින් ගාගත්තු ඩාර්ක් පේන්ට් එක අඩුවේ කියලා තේරෙනවා නම් ඔය කට්ටියට පුළුවන් ආයි පේන්ට් චුට්ටක් වගේ පින්සලට අරගෙන බ්‍රෂ් එකට අරගෙන එක ගා ගන්නවා හරි ඊට පස්සේ අපි දැන් කන්ද ඇඳගෙන ඉවරයි කන්දේ ඒ කියන්නේ කන්ද අපි බේස් එක ඇඳගෙන ඉවරයි දැන් කන්දේ හිම අපි දන්නවා
පර්යාවලෝකන රීතින් වගේම තමයි ත්‍රිමාන ලක්ෂණ. ත්‍රිමාන ලක්ෂණ වැඩ කරන්නේ ආලෝකයත් එක්ක. ආලෝකය වැටෙන විදිහත් එක්ක තමයි අපිට ත්‍රිමාන ලක්ෂණ අපේ ඇහැට පේන්න ගන්නෙ. ඒ නිසා අපි මෙතෙන්දී තෝරගන්න ඕන එක පැත්තක් අපේ කන්දට ආලෝකය වැටෙන්නේ මොන පැත්තෙන්දයි කියලා. කන්දට ආලෝකය වැටෙන පැත්ත අපි ආලෝකය වැටෙන පැත්ත අපි එක පාටකින් පාට කරනවා. ඒක ලයිට් කලර් එකක් වෙන්න ඕන, චුට්ටක් විතර ඩාර්ක් වෙන්න අපි අනිත් පැත්ත කලර් එක පාවිච්චි කරනවා. දැන් මම මෙතන අඳින්නේ කන්දට ආලෝකය අඩුවෙන් වැටෙන පැත්ත. ඒ කියන්නේ ඩාර්ක් ස්පොට් තමයි මේ අඳින්නේ. මේකට අපි පාවිච්චි කරන පැලට් නයිෆ් එක. පැලට් නයිෆ් එකෙන් නිරාජාසය අපි ආයාසයක් ගන්න ඕනේ නැහැ මේ හිමගතිය අඳින්න. පැලට් නයිෆ් එක අත බුරුලෙන් පාවිච්චි කරන්න ඕනේ මෙතෙන්දී. ගොඩක් තද කරන්න එපා. ලෝ ප්‍රෙෂර් එකකින් තමයි අපි මේක පාවිච්චි කරන්නේ. හැබැයි කන්ද ඉස්සර වෙලාවම අපි පීක්ස් ඇඳගත්ත වෙලාවේ, කළු පාට පීක්ස් ඇඳගත්ත වෙලාවේ අපි ඒක මට කියන්න අමතක වුණා. අපි අත තදේට පාවිච්චි කරන්න ඕන පැලට් නයිෆ් එක. මෙතෙන්දී අත බුරුලෙන් පාවිච්චි කරන්නේ. මම මෙතෙන්දී මේ පාවිච්චි කරන පේන්ට් එක ගැන කිව්වොත්, පේන්ට් එකේ මම භාවිතා කරලා තියෙනවා ටයිටේනියම් වයිට් එක. ටයිටේනියම් වයිට් එකත් එක්ක පාවිච්චි කරලා තියෙනවා. ඒකට ටයිටේනියම් වයිට් නැත්නම් වයිට් එක පාවිච්චි කරලා පුරුදු වෙන්න පුළුවන්. පියෝ වයිට් එකක් හරි මොකක් හරි. ඔයිල් කලර්ස් නැති කෙනෙක්ට ඔයිල් කලර්ස් මේකට තියෙනවා නම් ගොඩාක් හොඳයි. බැන පේන්ට් වගේ එකකින් වුණත් පොඩ්ඩක් පුරුදු වෙන්න ඉස්සරහට ගන්න පුළුවන්. දැන් මේකට මේ මම පියෝ වයිට් නැත්නම් ටයිටේනියම් වයිට් එක හරි මොකක් හරි සුදු පාටක් එක්ක මම පාවිච්චි කරලා තියෙනවා. අපි අහස අදින්න පාවිච්චි කරපු කලර් එක හදා ගන්නකොට ඉතුරු වෙච්ච කලර්ස් ටිකක්, ඒ කලර්ස් ටික දාලා අපි මේ ඩාර්ක් ඒරියා එක අඳුරු පැත්ත තමයි මේ අඳින්නේ. ඔය විදියට කන්දේ එක පැත්තක් අඳ ගන්නවා. ඊට පස්සේ අපි බලන්න ඕන කන්දේ අනිත් පැත්ත අඳින්න කොහොමද කියලා. අනිත් පැත්ත, ඒ කියන්නේ අපිට ආලෝකය ලැබෙන පැත්ත, කන්ද ත්‍රිමාන ලක්ෂණ හරියට පෙන්න ගන්න නම් අපිට කන්දේ ආලෝකය ලැබෙන පැත්ත අඳින්න ඕන. කන්දේ ආලෝකය ලැබෙන පැත්ත අඳින්න අපි මෙතන නම් මං සම්පූර්ණ තනිකර සුදු, නැත්නම් අපේ මගේ ගාව තියෙන්නේ ටයිටේනියම් වයිට් එකක්. සම්පූර්ණයෙන්ම ටයිටේනියම් වයිට් එක පාවිච්චි කරනවා මෙතෙන්දී. කට්ටිය බලගෙන කොහොමද පාවිච්චි කරන්න කියලා. මේ පැලට් නයිෆ් එක ගැනත් මම පොඩ්ඩක් කියන්න ඕන. මේ පැලට් නයිෆ් එක මේකට අපි වෙට් ඔන්න ටෙක්නික් එකට පාවිච්චි කරන වෙනම පැලට් නයිෆ් එකක් තියෙනවා. ඒ පැලට් නයිෆ් එක තමයි අපි හැමදේටම පාවිච්චි කරන්නේ වෙට් ඔන්න චිත්‍රවල. හැබැයි මට මේ පැලට් නයිෆ් එක ලංකාව ඇතුළේ නම් හොයාගන්න බැරි වුණා. මම කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල පොඩ්ඩක් හොයලා බැලුවා, මට හොයාගන්න බැරි වුණා මේ පැලට් නයිෆ් එක. හැබැයි වෙනත් පැලට් නයිෆ් තියෙනවා. මේ වෙනත් පැලට් නයිෆ් එකක් මම කරේ මේ පැලට් නයිෆ් එක කපලා මේ විදියට එජ් එක හදාගත්තා. ඒ හදාගන්නපු පැලට් නයිෆ් එක තමයි මේ පාවිච්චි කරන්නේ මම. හැබැයි සාමාන්‍යයෙන් මේක පාවිච්චි කරන්න තියෙන පැලට් නයිෆ් එක පොඩ්ඩක් වෙනස්, මීට වඩා පොඩ්ඩක් ලොකුයි. හැබැයි මම මේ පොඩි පැලට් නයිෆ් එක, මේක පොඩි පැලට් නයිෆ් එකක් නිසා තමයි මම මේ පොඩි චිත්‍රයක් අඳින්න තෝරගත්තේ. බලන්න මේ අර එහා පැත්තේ කලර් එකට වඩා මේ මං ලයිට් එක ලැබිලා තියෙන පැත්තේ කලර් එක ලයිට්. ඒ කියන්නේ මම මෙතන පියෝම, ඒ කියන්නේ මගේ ටයිටේනියම් වයිට් එක සම්පූර්ණයෙන්ම ටයිටේනියම් වයිට් එක මේ විදිහටම පාවිච්චි කරනවා. ටයිටේනියම් වයිට් එකට වඩා හොඳයි මෙතෙන්දී මේ පැත්තේ පියෝ වයිට් එක පාවිච්චි කරන්න පුළුවන් නම්. මොකද ඒක සුදු පාට ගතිය, නැත්තම් දීප්තිමත් සුදු පාටක් පෙන්නනවා පියෝ වයිට් එකේ. ටයිටේනියම් වයිට් එක තමයි, ටයිටේනියම් වයිට් එකේ පොඩ්ඩක් විතර නිල් පාටට හුරු ගතියක් පේන්න තියෙනවා. දැන් ඔය කටෙන්ට පේනවා මං කඳ අඳිනවා. කඳු පන්ති තියෙන ඒ රටාව අඳුරගෙන ඒ රටාවට අනුව කඳු පන්ති ටික අඳින්න ඕන. ඒ විදිහට තමයි මම මේ අඳින්නේ. ඔය කට්ටයන්ට අද දවසේ බලාගන්න පුළුවන් වෙන්නේ කොහොමද අපි කඳු පන්තියක් ඇඳගන්නේ කියලා විතරයි. මම ඊළඟ එපිසෝඩ් එකේ දාන්නම් කොහොමද ඉතුරු ඒවා අපි ඇඳගන්නේ කියලා.
අපි මේ අවසාන හරියන්නේ කඳු පන්ති වල පොඩි ළමයින්ට එහෙම ඔයිල් පෙන් පාවිච්චි කරන්න කැමති පොඩි අයට මේක හරි ෆන් වැඩක් වෙයි. නැත්නම් අපි කියනවා ජොලියෙන් කරන්න පුළුවන් වැඩක් වෙයි මේ වෙට් ඔන් ඒ ටෙක්නික් එක. හරිම ලේසි, අපිට කරන්න දෙයක් ඇත්තෙම නැහැ. කෙරෙන්න දීලා බලන් ඉන්න තමයි තියෙන්නේ. බලන්න අත යන විදිහත් එක්ක මේ වැඩේ කොහොමද කරන්න කියලා හැමෝම පුරුදු වෙන්න. මේක අපිට ස්වයං රැකියාවක් විදිහට කරන්න පුළුවන් කරන කෙනෙක්ට හොඳ ලොකු චිත්‍රයක් ඇතුළ විපුණක්. ඒ වගේ ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් මට්ටමේ වැඩක් කරන්න පුළුවන්. හරි, අපේ කඳ ඇඳලා ඉවරයි. ඔය කට්ටිය මගේ YouTube channel එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, නොදන්න යාළුවන්ටත් දැනගන්න. මම YouTube එකේ AL channel එකේ, Art Life channel එකේ ජනිත් වීරවර්ණ. ස්තුතියි.